විශ්කර්මාන්ත සමගින් දිවික වන අපට හැමදාමත් ගහකොළ ගෙනෙන්නේ නැවුම් බලාපොරොත්තුව. තම ජීවිතයම ගහකොළ කරගත් මිනිසුන් ජීවිතේ හැමදාමත් පරිපූර්ණයි. මේ අලුත් නැවුම් බලාපොරොත්තු සමග ඔබ අප මේ වසරේ එක්ව එකට අත්වැල් බැඳගෙන යමු කියන බලාපොරොත්තු ඔබේ සිතට එක් කරමින් නැවුම් වසරේ පළමු ගොවිමට අරනළු වැඩසටහන ඔබේ ආලින්දයට ගෙනීමට අප සූදානම්. දුඹුරු පැල කීඩෑවාට හිතකර කාලගුණික තත්ත්ව හමුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කීඩෑ හානිය වාර්තා වනවා. බොහෝ ප්‍රදේශවල පැලගොයම් අවධියේ සිටම දුඹුරු පැල කීඩෑ හානිය පැමිණි නිසා කීඩෑ පිලිස්සීම වැනි වසංගත තත්ත්වයට පත්වීමෙන් ගොයම බේරා ගැනීමට කටයුතු කළ යුතු වනවා. අපි මේ ඉන්න කුඹුරු යාය දිහා බැලුවහම අපට මේ තුළින් ගොඩාක් දේවල් අපට හිතාගන්න පුළුවන්. අද දවස වන විට වීවගාව තුළ පලිබෝධහානි කන්නෙන් කන්නේ ඉතාමත් වැඩි බවට පත්වමින් තියෙනවා. ඒවට හේතුකාරණා සොයාගෙන යන මේ ගමනේදී අපට මේ කුඹුරු යාය ගොඩාක් පාඩම් කියල දෙනවා. මේ කුඹුර ගත්තහම පිටිතින් හොඳට පේනවා. දැන් අපි ගොවි මහත්තුරු ගොඩක් වෙලාවට ඇවිල්ලා කුඹුර නිරීක්ෂණය කරනවා කියලා නියර වටේ ගිහිල්ලා ජලය තියෙනවද කියලා තමයි ගොඩක් වෙලාවට බලන්නේ. මොකද ගොවි මහත්තුරු ජලය තිබ්බොත් ගොඩක් සතුටටපත් වෙනවා. නමුත් මේ කුඹුර දැක්කහම මේ ලියද්ද දැක්කහම මේකේ කීඩෑව ඉන්නවා කියලා කිසිම කෙනෙකුට පිටතින් බල්ල කියවීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ කුඹුර තුළ දැනට කීඩෑව ඉන්නවා. ජල මට්ටම ආසන්නේ පාදස්ත කොටස්වල තමයි මුලින්ම කීඩෑව බිත්තර දාලා එන පළවෙනි කීඩෑව ඉන්නේ. නමුත් ගොඩාක් වැඩි වෙලා දුඹුරු පැහැවෙලා තැන් තැන්වල මණ්ඩි වශයෙන් මෙරිලා යනකොට අපි හඳුන්වනවා කීඩෑ පිලිස්සුම කියලා. අන්න මෙන්න මේ තත්ත්වය පේන්න තිබ්බහම තමයි අපේ ගොවි මහත්තුරු ගොඩක් වෙලාවට කලබල වෙන්නේ. ඔන්න දැන් කීඩෑව ගහලා කුඹුරට දැන් අපි ඒකට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. නමුත් ක්‍රියාත්මක විය යුතු අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථාවේ අපි කුඹුරට බැහැලා හොඳින් මේ ආකාරයට දෙපසට කරලා තැනින් තැන තමන්ගේ කුඹුර ලියද්ද තුළ ඉන්නවද කියලා බලන්න ඕන. කීඩෑවන්ගේ ගහණය සීග්‍ර ගුණනයක් ඇති නිසා හානිය දරුණු වීමට ප්‍රථම ගොවීන් කීඩෑ හානිය පාලනය සඳහා පියවර ගත යුතුයි. විශේෂයෙන්ම පැලමැක්කා සඳහා බීජ ප්‍රතිකාර කිරීම මුල් කාලයේදී පැලමැක්කා පාලනයට කෘමිනාශක දියර ඉසින එක වළක්ව ගන්න හේතුවක් වෙනවා. අන්න ඒක අපට වක්‍රව ලොකු උදව්වක් වෙනවා. මේකේ තියෙන සමබරතාවය රැකගෙන කීඩෑ උවදුර අපට යම් ප්‍රමාණයකට පමා කරගන්න. ඒ වගේම අනික් කාරණේ තමයි දැන් අපි ඇහෙනවා අපට ගොවි මහත්තුරුන්ගෙන් විවිධ ප්‍රදේශවල තියෙනවා කියන කාරණේ. නමුත් අපේ ගොවි මහත්තුරු හිතනවා මගේ කුඹුරේ නැහැ කියලා. මොකද මෙහෙම අපි උඩින් අතු පිටින් බැලුවාම කිසිම ප්‍රශ්නයක් පේන්නේ නැහැ. නමුත් අපි ගොවි මහත්තුරුන්ට අවධාරණය කරන්නේ ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ අපිට ගිහිල්ලා මේ ආකාරයට ගොවිම මෑච් කරලා දෙපැත්තට කරලා සෑම තැනකම ශේෂ්ත්‍රයේ කුඹුරේ ලියදුවල ගිහිල්ලා ලියද්දට බැහැලා බලන්න ඕන. අපි නියර ගිහිල්ලා තැනින් තැන බැලුවා කියලා මේක අපට හඳුන ගන්න ලැබෙන්නේ නැහැ. ගොයම පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂාකාරීව සිටීමෙන් කීඩෑ හානිය හඳුනාගත හැකි. කුඹුර නොයසේනම් ගොයම දකුණවාට වඩා පරීක්ෂා කිරීම ඉතාම වැදගත්. පැල පාමුල නිරන්තර පරීක්ෂාකාරීව සිටීමෙන් ජල මට්ටමට ඉහළින් ගොයමේ පාදස්තේ කීඩෑවන් දකින්නට පුළුවන්. හැව හැලීම් කළ කොටස් පොල් කුඩු මෙන් ජලයේ පාවී යාම දැකිය හැකි. ඇත්තටම අපි කෘමීන් පිළිබඳව මේ සොයා බැලීමක් කළ යුත්තේ උදෑසන සහ සවස් කාලයේ. මොකද තද හිරු එළිය තියෙන වෙලාවට ගොඩක් මතු පිටට කොහොමත් එන්නේ නැහැ. අපිට විශේෂයෙන්ම මේ කීඩෑ හානිය නිරීක්ෂණය කරන්න, එහෙම නැත්නම් කීඩෑවන් බලන්න නම් අනිවාර්යයෙන්ම පාදස්තේ මුල් කාලේ සිටින නිසා අපි හොඳින් මඩට බැහැලා තැන්වල් කිහිපයක් බලන්න ඕන. ඒක මුලින්ම හඳුනා ගැනීම අපට ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍රය දැන් බැලුවොත්
මේකේ අස්වනු නෙලලා අවසන් වෙලා තියෙනවා. මේකේ තියෙනවා කුඩා පැල තියෙනවා. නිරිවගාවෙන් ආපු කරල් තියෙනවා. ඒ කියන්නේ ගොයන් ගහේ සෑම අවස්ථාවකම නියෝජනය වෙන විදිහට තියෙනවා. වල් පැල ඇති ගොඩක් තියෙනවා. මෙන්න මේ తত্ত্বය විවගාවේ ඉන්න ප්‍රධාන පලිබෝධකයෝගේ විවිධ අවස්ථා මේකෙන් නොනැසී පැවතීමට එයාලගේ ජීවන චක්‍රය පවත්වා ගන්න මේ තියෙන පරිසරය ඉතාමත් යෝග්‍ය වෙනවා. එතකොට මෙන්න මේ తত্ত্বය අපි විවගාව අවසන් වෙලා එහෙම නැත්නම් ගොයන් කපාගත්තට පස්සේ අපේ ශේෂ්ත්‍රවල මෙන්න මේ తত্ত্বය තියෙනවා කියන්නේ අපට ඒක තහවුරු කරගන්න බැරි වෙනවා. මේ තියෙන ගොයන් ගහේ අවස්ථාවල ඒ දුඹුරු පැල කීඩෑවන්ට රැඳී ඉන්න පුළුවන්. එතකොට අපි නැවත වගාව ආරම්භ කරාම ඒ වගාවට නැවත බොහොම කෙටි කාලයකින් පැලාවදීදීම මේ කීඩෑව දුර ආරම්භ වෙන්න පුළුවන්. අපි රසායනික පාලනය එහෙමත් නැත්නම් කීඩෑවන් සඳහා නිර්දේශිත කෘමිනාශක භාවිතය අපේ අවසාන විසඳුම වෙන්න ඕන. අපිට ඉන් එහාට දෙයක් කරන්න නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් යායක් විදිහට මේක මැඩපවත්වා ගන්න රසායනික නොවන පියවරවල් අපිට ගත හැකි හැම පියවරක්ම අපි ගත යුතුයි. විශේෂයෙන්ම රසායනික පොහොරවලදී යූරියා පොහොර භාවිතය. ඒක අවශ්‍යතාවය මත පමණක් පත්‍ර වර්ණ දර්ශක භාවිතා කරමින් කඩින් කඩ ඒ නිර්දේශිත ආකාරයට පමණක් යෙදීම සිද්ධ කරන්න ඕන. මේක ජලය මේ ලියද්දේ ජලය වැඩිපුර තිබීම ඒ සුද්‍ර පරිසරයේ ආර්ද්‍රතාවයේ ඒවා මේ කියන කීඩාවන්ට සුදුසු මට්ටමට එන්න හේතු වෙනවා. ඒ නිසා අපි ජලය ප්‍රායෝගිකව නැවත ජලය ලබා දිය හැකි ශේෂ්ත්‍රවලට අපි ජලය කපා හැරීම සිද්ධ කරන්න ඕන. ඒ වගේම වල් පැල ගහණය නියරේ ලියද්ද තුල තිබීම තව දුරටත් වාතයේ හිරු එළිය මේ සුද්‍ර පරිසරයට එන එක වැළකෙන නිසා ඒ තුලින් සුද්‍ර පරිසරයේ සතාට හිතකර තත්ත්වයක් ඇති වෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා අපි ප්‍රශස්ත පරිසර තත්ත්වයක් එහෙම නැත්නම් ප්‍රශස්ත පරතරය ලබා දීමට අපි ශේෂ්ත්‍රයේ තුල සහ නියර අවට කියන පරිසරයේ තියෙන වල් පැල ඇති ඉවත් කිරීම හොඳින් කරන්න ඕන. පොහොර භාවිතයේ නිසි ලෙස කරන්න ඕන. ජල කළමනාකරණය ඉතා විධිමත්ව ප්‍රායෝගිකව අවස්ථාවට ගැලපෙන පරිදි කළ යුතුයි. පීතුණු ගොයමේ කීඩෑ හානිය ඇත්නම් ගොයමේ පාදස්තේට හොඳින් කෘමිනාශක දියර යෙදීමට හැකිවනසේ ගොයම තීරු බෙදා කෘමිනාශක යෙදීම ඉතාම වැදගත්. නිර්දේශිත කෘමිනාශක නියමිත මාත්‍රාවෙන් නිවැරදිව ගොයමේ පාදස්තය සහ ගොයම සම්පූර්ණයෙන් තෙමී යනසේ යෙදීමෙන් කීඩෑවන් විනාශ කළ හැකි බව ශේෂ්ත්‍ර ආදර්ශනවලින් ගොවීන්ට පෙන්වා දුන්නා. මේකෙදී අපි ගහන බෙහෙතේ ප්‍රතිඵලය ලැබෙන්න කාරණා කීපයක් බලපානවා. එකක් පිරිසිදු වතුර අනිවාර්යෙන් ගන්න ඕන. පිරිසිදු ජලය පාවිච්චි කරන්න ඕන. ළිඳකින් ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. පිරිසිදු වෙන්න ඕන, මැටි අංශු නැති වෙන්න ඕන. එහෙම බොර වතුර පාවිච්චි කරොත් අරකේ තියෙන ක්‍රියාකාරීත්වය නැති වෙනවා බෙහෙතේ. ඊට අමතරව අපි පාවිච්චි කරන මේ නොසලය කියන එක නැත්තම් මල, ඒකේ අපිට මේ වෙලාවේදී හොඳට විසිරීලා යන්න අපිට මේ කියන මල් දෙක පාවිච්චි කරන්න පුළුවන්. අපි අර හොලොකෝන් නොසලය කියලා මේකට කියන්නේ එහම විසිරෙන නොසලයක් තමයි අපි පාවිච්චි කරන්න ඕන. මෙතු අර ගැඹුරට සිදුරු ගොඩක් තියෙන ඒක හරියන්නේ නැහැ. ටැංකියකින් සාමාන්‍යයෙන් මේ නොසල එහෙම ටැංකි 1000ක් විතර ගහනකොට ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ අනුව මාරු කරන්න ඕන. ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය පුරවලා ජල මට්ටම එන්න ඕන ලීටර් 16ට කියන එක මෙන්න මේ ආකාරයට වගේ තමයි තියෙන්නේ. මෙතන උඩටම පිරිලා කුලම් පුරවල පුරවල තව මේ බටෙත් පුරවල එහෙම කරොත් ලීටර් 18ක් විතර වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒකේ ඒ මේ අපි යොදන සාන්ද්‍රණය වෙනස් වෙනවා. ඒ නිසා අපි හැම විටම ලීටර් 16 කියන සීමාවට විතරයි පුරවන්න ඕන. ඒ නිවැරදි නොසලයේ තෝරගන්න ඕන. මනා ක්‍රියාකාරීත්වයක් මේ ටැංකියේ තියෙන්න ඕන. පිරිසිදු ජලය පාවිච්චි කරන්න ඕන. රසායනික ද්‍රව්‍ය හොඳට මිශ්‍ර කරන්න ඕන. විශේෂයෙන් කුඩු වගේ එකක් තිබ්බොත් අපි වෙනම භාජනයක හොඳින් දිය කරලා ඒක දාලා ටැංකිය හොඳට කලතන්න ඕන. හොඳට මේක මිශ්‍ර කරන්න ඕන. මොකද ඒ කුඩු වගේ දෙයක් අර තයිලෝද වගේ අර ඒව ඉක්මනට පැතිරෙන්නේ නැහැ. ඒ නිසා හොඳට කලවම් කිරීම අනිවාර්යෙන් කරන්න ඕන. එහෙම කරලා මේ හැම දෙයක්ම අපි නිවැරදිව කරොත් තමයි මේකේ සාර්ථකත්වය තියෙන්නේ. හොඳට හැම සතෙකුටම
හැම ගොයන් ගහකටම අපි යොදන කෘමිනාශක දියරය ළඟාවෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සෑම සතෙක්ම මැරෙන්නේ. එහෙම නැත්තම් කොටසක් මැරෙනවා කොටසක් ඉතුරු වෙනවා. මේ ආකාරයට ගොයන් ගහේ සෑම කොටසකටම අපි යොදන කෘමිනාශක දියර ළඟාවෙන්න නම් වැඩි ටැංකි ප්‍රමාණයක් යෙදීමේ අවශ්‍යතාවයක් තියෙනවා සහ මෙතන විශේෂිත අවස්ථාවක් තියෙන්නේ වැඩි ගහනයක් තියෙනවා කාලගුණ තත්ත්වයේ සත්තුන්ට හිතකර බවක් තියෙනවා. එතකොට ඒක වසංගත මට්ටමක් දක්වා පෙතිරීමේ වැළැක්වීමට මේ වසංගත තත්ත්වවලදී අපි ටැංකි 15ක වගේ ප්‍රමාණයක්වත් අපට යොදන්න සිද්ධ වෙනවා. ඒක වෙනස් වෙනවා ගොයමේ ඝනත්වය සහ ඒ ගොයමේ ස්වභාවය සත්තු ඉන්න ප්‍රමාණය සහ ඒවත් එක්ක තමයි අපි තීරණය කරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ මේ සඳහා ව්‍යාප්ති නිලධාරීන්ගේ සහයෝගයත් ගොවි මහත්වරු විසින් ලබා ගන්න ඕන කියන කාරණා. වඩා වැදගත් වන්නේ ගොයම පරීක්ෂා කර බලා නිසි අවස්ථාවේදී මර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමයි. එසේ කළහොත් මෙවර කීඩෑ හානිය වසංගත තත්ත්වයක් දක්වා පැමිණීම නවතාලිය හැකියි. වර්තමානයේ මේ ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව අපේ විවගා කරන ගොවි මහත්වරු තමන්ගේ විවගා ශේෂ්ත්‍ර නිරන්තරයෙන්ම පරීක්ෂාව ලක් කරනවා නම් දුඹුරුපැට කීඩා හානිය මර්ධනය කරගන්නවා කියන එක මහලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඒ ඕදනත් සමගින් ඔබේ ආලින්දෙන් අදට අපි සමුගන්නවා. තවත් සදිනකින් මෙවැනිම කෘෂිකාර්මික තාක්ෂණික වැඩසටහන සමගින් ඔබ හමුවීමට ඒ මේ බලාපොරොත්තුව පෙරදරි කරගන්න. ඉතින් ලැබුවා වූ 2020 නවවසර අපේ ගොවි මහත්තුන්ට ඒ වගේම තමයි සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට බත බුලතින් සපිරි ශ්‍රී සුභ නවවසරක්ම වේවායි ගොවි බිමට අරනලු අප කණ්ඩායම හෘදයාංගම සුභාසිංචන ගෙනෙන්නේ. දෙසතිය තුළ පිපිඤ්ඤා වගා කළොත් ඔබට ඉදිරියේදී සාමාන්‍ය මිලක් ලැබේ. පතෝල වගා කළොත් ඔබට ඉදිරියේදී සාමාන්‍ය මිලක් ලැබේ. මෑකරල් වගා කළොත් ඔබට ඉදිරියේදී සාමාන්‍ය මිලක් ලැබේ. බණ්ඩක්කා වගා කළොත් ඔබට ඉදිරියේදී සාමාන්‍ය මිලක් ලැබේ. කරවිල වගා කළොත් ඔබට ඉදිරියේදී සාමාන්‍ය මිලක් ලැබේ. මෙම දෙසතිය තුළ වට්ටක්කා වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. වැටකොළු වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. වම්බඩු වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. තක්කාලි වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. රාබු වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. මාළුමිරිස් වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. බෝංචි වගා කළොත් ඔබට ඉදිරියේදී හොඳ මිලක් ලැබේ. මෙම දෙසතිය තුළ කැරට් වැවුවොත් ඔබට ඉදිරියේදී ඉතාමත් හොඳ මිලක් ලැබේ. ගෝවා වැවුවොත් ඔබට ඉදිරියේදී ඉතාමත් හොඳ මිලක් ලැබේ. ලීක්ස් වැවුවොත් ඔබට ඉදිරියේදී ඉතාමත් හොඳ මිලක් ලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන ඒකකයේ පණිවිඩයක්.